අද අපි කතා කරන්නේ ජීවිතයේ එක පැතිකඩක් ගැන. ඒ තමයි සමහර මිනිස්සු ජීවිතයට මුහුණ දෙන්න බැරුව කුසීත වෙනවා. කියන්නේ එයාලගේ ජීවිතේ ගෙවෙන්නේ කුසීතකමෙන්. එයාලගේ ජීවිතේ ඉරණමට එයාල පාවා දීලා උත්සාහය වීරිය කියන එක ජීවිතෙන් ඈත් වෙලා, විශේෂයෙන් ලංකාවේ පිටට නොපෙනුනට බහුතරයක් තරුණ ප්‍රජාව ඉන්නවා ජීවිතය ගැන හරි ඉලක්කයක් නැතුව. අපිට මුණ ගැහිලා තියෙනවා, ඔහේ ඉන්නවා. කෙන් රසාවක් හරියන්නේත් නැහැ, කරන දෙයක් හරියන්නේත් නැහැ. ඔහේ ජීවත් වෙන අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් හරියන්නේ නැතිකොට හෝ රසා හරියන්නේ නැතිකොට හෝ ඒ වගේ දෙයකදී කොහොමද අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයකින් උපදෙසක් ගන්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරයක් කොහොමද අද අපි සාකච්ඡා කරනවා. මේකට මම හිතුවා යම් කතාවක් ඇසුරින්, අපිට යම් කිසි උපමා උපමේය කතා ඇසුරින් ඉගෙන ගන්නකොට අපිට මතක හිටිනවානේ මේවා. අනිතක නුවණැත්තාට උපමා උදාහරණ වලිනුත් වැටහෙනවනේ. එතකොට ඔයාලා අහලා තියෙනවා නේද මේ කුණෙන් පෝසත් වෙච්ච කෙනා ගැන? එතකොට ඔය කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ අර මතක හිටින් නැති සිද්ධියත් එක්කනේ. ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ඉපදුනේ ඔය පන්තක කියන්නේ පාරේ ඉපදුන නිසා. පටාචාර කතාවමයි. අම්මා සිටු දුවක් ගෙදරින් පැනලා ගිහිල්ලා ඈත කැලේක ජීවත් වෙලා දරුවෝ දෙන්නේ කමන දෙන්නම පාරේ හම්බුනේ. එතකොට මං ඒ විස්තරය කියන්නේ එතනත් ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ඊට පස්සේ දරුවෝ ආච්චිලා සීයලා ගැන අහන නිසා මිනිස්සයා සිටු මාලිගාව ළඟට ගෙනත් ඇරලා ආව දරුවෝ දෙන්න චුල්ල පන්තක මහා පන්තක. ඒකවල මිනිස්සයා ගියා සිටු කුමාරි පණිවිඩයක් යෝගෙ දෙට මමයි මගේ දරුවෝ දෙන්නයි ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා අපේ මෝනේ දැලි ගාලා ගින්දරක් දීලා ගිය කෙල්ල බලන්න අපිට උවමනාවක් නැහැ කියලා කහවණු පොදියක් දීලා මේක අරගෙන ඔබ සැනසීලි ජීවත් වෙන්නේ අපේ දැහැට පේන්න එන්න එපා. හැබැයි පොඩි ළමයි දෙන්න මාලිගාවට එවන්න කියලා අම්මා ඔපිටත් කරලා දරුවෝ දෙන්න ගෙනගත්තා. දරුවෝ දෙන්න 100ට ලින්ගතු හැදුනා. තින් ලොකු පුතා මේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න යනවා 100ත් එක නිතර. තින් ලොකු පුතා 100ත් එක්ක 100 මම මහාන වෙන්නද කියලා අනේ සාදු කියලා අනුමෝදන් වුණා, පැවිදි වුණා, මහා පන්තක තෙරුන් අරහත්වයට පත් වුණා. පොඩි පුතාත් මහාන වුණා චුල්ල පන්තක තෙරුන්. මාස 4ක් පදුමන් යථා කෝක නදන් සුගන්ධම් පාතෝසියා පුල්ල මවීත ගන්ධන් අංගී රසම් පස්ස විරෝචමාන තපන්ත මාදිච්ච මෙවන් තලික්කේ කියන ගාථාව මාස 4ක් පාඩම් කළවත් චුල්ලපන්තක තිරුණ මතකනේ අයිය රහත් වෙලා. දැන් මං කියන්නේ විසඳුම මේකයි. දැන් සිටුතුමාට දුවගෙන් සැනසෙල්ල ලැබුණේ දුවගෙන් ගින්දරක් හම්බුනේ. හැබැයි දුවගේ දරුවන්ගෙන් සැනසෙල්ලක් හම්බුණාද නැද්ද? දරුවෝ රහත් වුණා. ඒ නිසා සමහර අයගේ දරුවෝ හරි මාර්ගයේ යන්නේ එතකොට අම්මලා තාත්තලා හරියට කඩාගෙන වැටෙනවා. ජීවිතේම අඳුරුයි කියලා. ඒ වුණාට මොනුමුරංගෙන් යහපතක් වෙන්න පුළුවන්. මොනුමුරංගෙන් ආලෝකයක් එන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකෙම අඳුර කරගන්න එපා. නොසිතපු තැනකින් එළියක් එයි ජීවිතේට. ඒ නිසා ජීවිතේම මේ විනාශ වුණා කියලා හිතන්න එපා. කොතනකින් හරි සැනසෙල්ලක් එයි. ඒ දක්වා ඉවසමු. බුදුරජාණන් වහන්සේ නැමැති ආලෝකය හරි පහළ වුණානේ අපේ ජීවිතේටනේ. ඊට පස්සේ චුල්ලපන්දක තෙරුන් ගාථා මතක නැහැ කියලා ගෙදර යන්න හදනකොට තමයි බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් දුන්නේ. ඉතින් ඒකෙන් ධර්මය අවබෝධ වෙච්ච විස්තරය ඔයාලා දන්නවනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළු චුල්ලපන්තක හිටපු තැනින් ගොඩට ගත්තේ මම කල්ලිනුත් කරලා තියෙනවා.
කියල මහා බෝධිසත්වය තමයි චුල්ලසෙට්ටි සිටුතුමා. සිටුතුමා හරි නුවණක්කාරයි. ඒ කියන්නේ සිටුතුමාට ප්‍රශ්නවලට උත්තර පේනවා හැම වෙලාවෙම. දවස පාර යද්දී කිව්වා මොකක්වත් නැති මිනිස්සෙකුගේ ජීවිතේ ගොඩනගා ගන්න මේ මැරිලා ඉන්න මීකුණත් උත්තරයක් කිව්වා. පාර ඇහිනේ මීකුණත් තිබ්බ මීයෙක් මැරිලා. කිව්වා මේකත් ප්‍රශ්නයකට උත්තරයක් කිව්වා. ඕක අහගෙන හිටියා කිසිම රස්සාවක් හරියන්නේ නැති මිනිස්සෙකුට. ඒ මනුස්සය කරන කිසි දෙයක් හරියන්නේ නැහැ. ඔහේ පැත්තක වෙල්ල හිටපු මනුස්සෙකුට ඇහිලා ඒ මනුස්සය විශ්වාස කළා. මේ සිටුතුමා කියන්නේ ඇත්තක් කියලා. ඒ ඊළඳාරියා මොකද කළේ? අර මේකුණ අරගෙන පාර යනවා දැන්. මේකත් ප්‍රශ්නයකට උත්තරයක් කිව්වනේ කියලා. යනකොට පූසෙක් කෑ ගහනවා ගෙදරක. ඊපස්සේ ගෙදරට මේකුණ උස්සගෙන ගිහිල්ලා මේ මිනිසුන්ට කොහේ පාරේ මේකුණක් වෙලා තිබ්බා. මේ සතෙකුට හරි දෙන්න කියලා මේ අරන් යන්නේ. මට ඉතින් කවුරු හරි කීයක් හරි දෙන්න නැතයි මේකට හරි කියලා. තර මිනිස්සු hina වෙලා ආවනෝක අපේ පූසර දාපන් කියලා සොච්චමක් දුන්නා පොඩි මුදලක්. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කළේ? මේ සොච්චමින් කාල ගණන් අඩු යුක් පැණි ටිකක් අරගෙන මේ වළඳකුයි යුක් පැණි ටිකුයි ගත්තා. වළඳට සීතල දොලකින් වතුර ටිකක් පුරවගෙන කැලෙන් මල් අරගෙන එන මාලාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ට උක් පැණි දීලා පැන් දුන්නා. ඒ මිනිස්සු සතුටු වෙලා මල් මිට මිට මිනිස්සුන්ට දීලා ගියා කූඩේකින් පිරෙන්න මාස්. ඒ මල් ටික මිනිස්සු මල් කඩේට ගිහලා වික්කා. කාවණු හම්බ වුණා. පහෝදාත් අර විදියට මල්කාරයන්ට පැණි වතුරයි දුන්නා. ඒ මිනිස්සු මල් මිට මිට තියාගෙන ගිය. කලින් මල් කඩපු ඒවා දැන් මේ දැන් මල් දණ්ඩත් එක්ක මිට මිට තියාගෙන ගිය. ඒකේ මුත් ගානක් හම්බ වුණා. මේ මිනිස්සයා ඔහොම ওই දවස් දෙක තුන්වෙනි දවස් විතර වාගේ වෙනකොට රාජ්‍ය උද්‍යානයේට සුළඟක් ඇවිල්ලා ගහක් කඩන අවශ්‍යතාව. දැන් බලන්න මේ එකම දෙයක් ගැන නෙවෙයි ඉතින් හැමදාම උක් පැණි මොළුවේනේ. ඒ අතරතුර බලනවා තැන් තැන් වල. ඒ අතර මේ උයනේ උයන් පල්ලගෙන් ඇහුවා මේ ටික අස් කළොත් දර ටික මට දෙනවා. හා අනේ අනේ ඉක්මනට අස් කරපන් කිව්වා. එතන යහපැත්තේ පිටිනිය කොල්ලෝ සෙල්ලම් කරනවා. කොල්ලන්ට කතා කළා මේ උඹලට මං උක් පැණි වතුරයි දෙනවා මට උදව්වක් කරන්න. මොකද්ද ආන්න අර වැටලා තියෙන ගහේ ලී ටික ඔක්කොම ගෙනලා මෙතන ගොඩ ගහපල්ලා. කොල්ලෝ ටික අවුවේ වැඩක මේ සෙල්ලම් කර කර හිටි. අර දර ටික ඔක්කොම මේව කළා. උන් වතුරයි උක් පැණි බඩ පිරෙන්න බිව කෑවා. ඊට පස්සේ අර රජතුමාගේ වළං හදන කෙනාට දර නැතුව එද්දි ඔය දර ගොඩ දැකලා ඇහුවා මේක කාගේද? ඊට පස්සේ කෝ අර අන්න මනුස්සයාගේ දර ටික විකුණලා කහවණු 16ක් හම්බ වුණා. ඊට දැන් මෙයා රැස් කරන කෙනෙක්ද වියදම් කරන කෙනෙක්ද කියලාත් පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ මෙයා මොකද කළේ? තව වියදම් කළා උක් පැණි අරගෙන වතුර අරගෙන කැලේ ඉඳලා මෙයා ගමක හිටපු කෙනෙක් කැලේ ඉඳලා තනකොළ කපාගෙන තනකොළ මිටි අරගෙන අස්ව යන්න දෙන එන මිනිස්සුන්ට දෝන. ඒ මිනිස්සු කොඹට මොනවද ඕනේ අපින්? ඊට පස්සේ අනේ මොකුත් එපා මොනවාරි ඕන උනුත් කියන්න. දැන් හැමදාම වතුරයි උක් පැණි දෙනවා අර මිනිස්සයන්ට. ඊට පස්සේ මේ අතරේ මෙයාට දැන් යාළුවෝ හැදිලා දදම් මිත්තානි ගන්ත තින් දන් දෙන අයට යාළුවෝ හැදෙනවා. ඊට පස්සේ මෙයාට යාළුවෙක් කිව්වෝ නස්සයෝ 500ක් එනවලු බං මේ නගරයට කියලා. මෙයා ඉක්මනට අර තනකොළ විකුණන අයට ගිහිල්ලා කිව්වා ඔයාලා හැම එක්කෙනාගේම තනකොළ මිටි ගානේ දෙන්නකෝ මට. අර මිනිස්සු ඔක්කොම දුන්නා මිටි 500ක් දැන්. ඊට පස්සේ කිව්වා මම මේක විකුණන්නම් මම මේ කරදරේ වෙట్లా නෙන්නේ. ඒ මම මේක විකුණලා ඉවරන කල ඔයාලා එළියට ගන්න එපා තනකොළ. හා කිව්වෝ. ඇයි තින් කමිට ගන්න මේ මිනිස්සු දුන්නේ? අර මනුස්සයර දැන් තනකොළ මිටි 500ක් තියෙනවා. ඊට පස්සේ අස්වයෝන්ට තනකොළ බලලා විකුණන තැන් වල නැහැ. මේ එක තැනක තියෙනවා යනකොටම ඒ තැනින් එක මිටියකට කහවණු දෙකක් දීලා ගත්තා කහවණු 1000යි ඒකට. ඊට පස්සේ දැන් මොකද වුනේ? මේකව මාරංචෝන නැවක් ඇවිල්ලා බඩු විකුණන්න. මෙයා ඉක්මනට නැව ළඟට ගිහිල්ලා පණිවිඩයට නැව ප්‍රධානියට කතා කරලා නැවේ තියෙන සියලු බඩු ටික මම මිලදී ගන්නවා කියලා අත්තිකාරමක් බැඳා කහවණු 1000 දීලා
ඊට පස්සේ දැන් නැවතු මුළු නගරයටම ඉතින් අනිවාර්යෙන් බඩු ගන්න ඕන. ඒක තනියෙක් කෙනෙක් ගත්තොත් නගරයටම බඩු නැති වෙනවා. අර මිනිස්සු බඩු ගන්න ඉදදී මුදල් අල්ල තොග වෙළඳාමේ කරන එයාට කියනකොට කිව්වා මේ කෙනෙක් අරන් තියෙන කියලා. දැන් එයා වෙනම හට් එකක් ගහගෙන ඉන්නවා වෙනම මේ මුදලාලි කෙනෙක් විදිහට. අර එන මිනිස්සු කියන ඔයා ගත්තාද? ඊට පස්සේ කියන ඔව් මම ගත්තා. එයි මොකද්ද වෙන්න ඕන? ඊට පස්සේ කියන අපිත් බඩු ගන්නාවේ. එහෙනම් ඉතින් මට කීයක් හරි දීලා ඉතින් වෙන් කරගන්න ඔයාගේ ටික මං මොන හරි කරන්නම් කියලා අතරමැදියෙක් විදිහට සල්ලි ගත්තා. සල්ලි අරගෙන ගිහිල්ලා එයාලගේ බඩු වෙන් කරලා ඒ මෙහෙම කළා. අවසානයට සුද්ධ ලාභේ කහවණු 2000 තිබ්බා. දැන් අපි කියන්නේ ඔයාලට අල්ලස් ගන්නවා කියලානේ මිනිස්සු අතරමැදි වෙලඳාම. දැන් මෙතන මෙතන මානසික උපක්‍රමශීලීව දියුණු වෙන හැටි විස්තර කරන්න. ඒ අතරමැදි වෙලඳාම එයාගේ වීරියේ උපක්‍රමශීලී භාවයේ ලක්ෂණයක් විදිහටයි විස්තර කරන්න. අපි අපිට හැම දෙයක්ම තේරෙනා විදිහට අපි හැම එකටම මාක් දදා යනවනේ. මේ කළු මේ සුදු කිසි අපි මාක් දානවනේ. දැම්මට මෙතන මෙයාගේ උපක්‍රමශීලී බව. දැන් මෙයා කහවණු 2000ක් සුද්ධලාභයේ තියෙන කෙනෙක්. මෙයාට එකපාර මතක් වුණා මන්ට දැන් මාස 4යි ගියේ. යාළුවෝ ගොඩාක් දැන් හැදිලා. ඉදිරියට මේ ව්‍යාපාර කරගෙන යන්නත් පුළුවන් මන්ට. මං දිනු උනේ මට අර උපදේශ නිසා. මට ඉතුරු වැඩ ටික කරගන්න කහවණු 1000ක් තියාගෙන තව කහවණු 1000ක පොදියක් අරගෙන සිටුතුමා ළඟට ගිහිල්ලා පාමුල තියලා වැන්දා. සිටුතුමා කිව්වා ඉලන්දාරියා උඹ මං කවදාවත් දැකලා නැහනේ. සිටුතුමා නිසා මං දිනු උනේ කියලා විස්තරය කිව්වා. ඉලන්දාරියා උඹනේ බම් මිනිහා කිව්වා. උඹනේ මිනිහා කිව්වා. ඊට පස්සේ කියලා කිව්වා උඹ වාගේ මිනිස්සේ මට ආයෙ මුණ ගැහෙන්නේ නැහැ කියලා. අපේ ගෙදර නැවතෙනින් කියලා දුව විවාහ කරලා දුන්නා. දැන් සිටුතුමාගේ සම්පත කීයද? කෝටි ගණන් කහවණු සම්පතට එක මුරුමක් කාරය. වීරියෙන් ආවා කහවණු 2000කට. කෙලිහි ගුණෙන් ආවා ගණන් කරන්න බැරි තරම් කහවණු ගුණකට. කොහොමද මිනිස්සු දිනු වෙච්ච හැටි? දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේක. මම මේක තෝරාගත්තේ මේ උපදේශේ. මෙන්න මෙතෙන්ද. ඒ තමයි මට ලංකාවේ මොන ගැහෙන තරුණ ළමයි හරි අහංකාරයි. අපේ අද කාලේ ළමයෙකුට මේකුණක් පෙන්නලා කිව්වොත් මේකෙම දිනු වෙන්න පුළුවන් කියලා කොහොම කතන්දර කියයිද? මොනවා මොනවා කියයිද කියන්නකො. මුන් අත ගහන්න නැහැනේ මේකට. අද කාලේ ඉගෙනගත්ත ගමම මෙයා ලොකු රස්සාවක්. රස්සාවක් කියපු ගමම පඩිය ගැන තමයි අහන්නේ. කීයක්ද පඩිය කියලා. මතක තියාගන්න ඕන පළවෙනි රස්සාව පඩිය ඉලක්ක කරගෙන කරන්න හොඳ නැහැ. සමහර අයගේ වාසනාවට හොඳ පඩියක් එක්ක පළවෙනි රස්සාව හම්බ වෙනවා. නමුත් පළවෙනි රස්සාව තමයි ජීවිතේටම මූලික දේ බවට පත් වෙන්නේ. ඩ්‍රයිවින් නම් මුලින්ම එලවන වාහනේ තමයි. තවත් තැනක වාහනයකට යද්දී ඔයා කලින් මොනවද එලවලා තියෙන වාහන, ඩ්‍රයිවිං කරලා තියෙන වාහන. එතකොට ඒක මත පිහිටලා තමයි ඊළඟ රස්සාව යට හම්බ වෙන්නේ. ඒතර පළවෙනි ඩ්‍රයිවිං රස්සාව පඩියක් නැතුව වැඩ කළත් ඒක තමයි යාට ඊළඟ ධනෙ උපද්දවන තැන වෙන්නේ. පඩිය ගැන හිතන්න හොඳ නැහැ පළවෙනි රස්සාව. තමන්ගේ එක්ස්පීරියන්ස් එක ඊළඟ රස්සාවලට කොච්චර බලපානවද? ඒ නිසා පළවෙනි අත්දැකීම ලැබෙන තැන පඩි ගැන හිතන්න හොඳ නැහැ. ඒක සම ස්විචාවෙන් නම් ස්විචාවෙන් කරන්න ඕන. අපේ මිනිස්සු එකපාරම පළවෙනි රස්සාව ලක්ෂ ගණනක එකක් ඔළුවේ තියාගෙන ওই කොල්ලු නිකන් ගෙදෙට වෙලා පාන් කකා ඉන්නවා. පොඩි පඩියකට හරි රස්සාවකට ගියා නම් සමහරට එතනම තමයි එතන ටිකක් රස්සාව කරගෙන යද්දී තමයි ඊළඟ තැන් ටික යට සෙට් වෙන්නේ. ඒ හරහා යන්න පුළුවන් එයාට ඉහළටම. දැන් ඔය මට එක පුතෙක් ගැන ආරංචි ලැබුණේ ඒ කොල්ලන්ට ඉගෙන ගන්න බෑ. සාමාන්‍ය පෙළත් විෂයන් 9 ෆේල්. එයාගේ සහජ හැකියාවක් තිබා මේ සර්කිට් හදන්න පුළුවන්. තාක්ෂණික දැනුමක් ඒ කොල්ලට. ඊට පස්සේ මේ කොල්ල පොඩි රස්සාව මොනවා හරි හෙව්වා. ඔයනකට එකම කෙනෙක් කිව්වා අසවල් කම්පැනි මේ රස්සාවක් ඕන දාලා තිනවා අතු ගන්න.
මේ කොල්ලකම අනේ කමන්නෑ මට ජීවත් වෙන ක්‍රමන අතු ගාලවක් කමන්නෑ කිය. ඒ කොල්ල අතු ගන්න කිය. ඉතින් කොල්ල දැන් මාස ගානක් වැඩ අතු ගාන රුපිය 20,000 පරිය අතු ගාන යස්පස් කරන කටට තිය හදර දෙනවා. කම්පියුටර් ගොඩාක් තියෙන කම්පැනියක්. ඒ කම්පැනි නම මන් දැන් කිව්වොත් එහෙම ලෝකෙම දන්න ප්‍රධාන කම්පැනිය. ඊට පස්සේ මේකේ සියලු තාක්ෂණික උපකරණ අක්‍රිය වුණා. සියලුම උපකරණ අක්‍රිය වුණා යම් හේතුවක් නිසා. කිසිම ඉංජිනේරයෙකුට හදන්න බැහැ. මේ අතුගගා ඉන්න කොල්ල බොස්ට කිව්වා දැන් පැය 3ක් අක්‍රිය වෙලා මුල් ලංකාවටම බලපානවා. මොකද ප්‍රධාන තොරතුරු දෙන ආයතනය. මේ කොල්ල කිව්වා සර් මම පොඩ්ඩක් බලන්නද කියලා. මෙයා අර ප්‍රධාන මේ මැෂින් ටිකේ එක හොඳට බලනද චූටි සර්කිට් එකක් මෙයා හැදුවා. හදපු ගමන් වැඩ කළා. එතකොට ඒ වෙනකොට ඒ කම්පැනි බොස් අසරණ වෙලා හිටපු විදිහ කොච්චරද කියනවනම් ඒ වෙලාවම වරෙන් පුතා යන්න කියලා මට උඹගේ අධ්‍යාපන සුදුසුකම් ඕනේ. උඹ මේ අපේ මේ තාක්ෂණික උපකරණ සම්බන්ධව මේ ආයතනේ මැනේජර් කරනවා කියලා මැනේජර් කරා. මාසෙට ලක්ෂ ගානක්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙකුට හිතා ගන්නවත් බැරි පඩියක් හම්බ වෙනවා ඒ කොල්ලට. දැන් අතු ගන්න යන්න බෑ කිව්වනා. මට ওই මිනිස්සු වැඩ කරන දැන් ඔන්න අතු ගන්න යන්න බෑ කිව්වනා. ඒ නිසා මේ ගෙවල් වලට වෙලා වෙහි ඉන්නේ නැතුව ඒක දැන් පිටරටවල් දැන් පිටරටවල් මේ සංසන්දනය කරන්න හොඳ නැහැ. ඉතින් අපිට සංස්කෘතියක් ආදරයක් සෙනෙහසක් මිනිස්සු ගැන තියෙනවා. නමුත් පිටරට තරුණ පිරිස අවුරුදු 18 පෙන්නට පස්සේ එක්ක ගෙදරින් ඉන්නවා නම් ගෙදෙට ගෙවන්න ඕන. තමන්ගේ මම්මගේ තාත්තට ගෙවන්න ඕන. තමන් ඉන්න එකට. එහෙම නැත්නම් රස්සාවක් හොයාගන්න ඕන. તો ලංකාවේ එහෙම එකක් නැහැ. නමුත් මිනිස්සුන්ට ඕන නේද තමන් ඉදිරියට යන්න ඕන කියලා. සමහර මිනිස්සුන්ට තියෙන එක තමයි තමන් හිතුවොත් හිතන එකම ඕන. දැන් මෙයාගේ දක්ෂතාවයේ තිබ්බේ සර්කිට් සම්බන්ධයෙන්නේ. අර මං දැන් කතා කරපු ඉල්ලන්දාරියාගේ. නමුත් එයා තෝරාගත්තේ අතු ගාන එකනේ. නමුත් ඒකෙන් තමන්ගේ අරමුණට යන්න පුළුවන් වුණානේ. දෛවයේ විසින් කොහොම දෙයක් කළාද? එහෙම කළේ එයාගේ නිහතමානිකම්. නිහතමානිකම්. ඊට පස්සේ ඉතින් ඒ නිසා දැන් ඔය ළඟදින් තරුණෙක් ආවා රස්සාවක් කරන්න. මං ඇහුවා මේ ඉතින් එයාලගේ අම්මලා තාත්තලා හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඒ මිනිස්සු හිටියා ඒ කාලේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මං එයාලගේ විස්තර ඇහුවා. ඊට පස්සේ එයාලගේ තාත්තා දිනු වෙලා තියෙන්නේ ගමේ තියෙන කොස් පොලොස් කොස් හැට ඒවා මුලින්ම විකුණලා තමයි පස්සේ ව්‍යාපාරයක් වෙලා යා වාහනත් අරගෙන දිනු වෙලා. ඊට පස්සේ කාලෙක කොහොම හරි ව්‍යාපාර නැති වෙලා පස්සේ ආයේ සාමාන්‍ය මට්ටමට වැටලා දැන් දරුවන් රස්සාවල් කරන්නේ. ඊට පස්සේ මම ඇහුවා දැන් ඔයාලගේ තාත්තා මුලින් කරපු රස්සාවට දැන් උඹට අත ගන්න පුළුවන්ද? අත ගන්න බෑ. මං කිව්වා දැන් උඹට කොස්සර ටිකක් විකුණපන් කිව්වොත් දැන් විකුණයිද? පොලොස් ගෙඩියක් විකුණපන් කිව්වොත් විකුණයිද? කොස් ගෙඩියක් විකුණපන් කිව්වොත් විකුණයිද? ආන්නේ වගේ මේ ලංකාවේ කොච්චර ව්‍යාපාරිකයෝ ඉන්නවද? පොඩි තැනේ ඉඳලා පාරේ පයින් ගිහිල්ලා අනගාරික ධර්මපාලතුමා යුග පුරුෂයෙක් ජාතික වීරයෙක් බවට පත් වුණා. මුලින්ම අතින් ලිපි ලියලා තමන්ම ටයිප් කළා, තමන්ම පත්තර හදලා, තමන්ම රේල් පාරේ විකුණලා, තමන්ම බයිසිකලේ ගිහිල්ලා, තමන්ම ඒ අවීරයෙන් නැගිහිටිට හැටි බලන්නකෝ. අපේ මිනිසුන්ගේ විච්ච දේවල් මහා ලොකු දේවල් ඔළුවේ හිතේ තියාගෙන ඉඳලා පොඩි දෙයට අත ගහන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි තමන්ගේ වාසනාවටත් එක ඉගෙන ගත්ත දේට අනුව එකපාරම හොඳ රස්සාවක් සෙට් වෙලා යනවා නම් ඒක හොඳයි. ඒක වාසනාව කියලා කියන්නකෝ. නමුත් අපිට එහෙම වාසනාවක් ඉස්සරහ පේන්නේ නැත්නම් වීරිය කියලා එකක් තියෙනවනේ, උත්සාහය කියලා එකක් තියෙනවනේ. නිකන් ජීවිතේ ඔහෙ නිකන් ගෙවෙන්න දෙන්නේ නැතුව. ඒ නිසා දැන් අම්මලා තාත්තලා අසරණයි. කියන්නේ මුන් ගෙවල් වලින් පන්න ගන්නත් බෑ. ඒතුට හිතන දරුව බරක් කියලා. ඊට පස්සේ ඉතින් නමුත් ගෙවල් වල ඉන්න එකත් ඒ මිනිස්සුන්ට බරක් තමයි ඉතින්. ඉතින් ඒ නිසා දෙමව්පිය අසරණයි වුණ අම්මලා තාත්තලාට කියා ගන්න බැරි උපදේශක් මං ඔය කිව්වේ. අනිත් එක තමයි මේ කතාවෙන් දෙනවා මිනිස්සු දියුණු වෙන්න යාගේ ගුණධර්ම කොච්චර බලපානවද කියලා.
පටන්ගත්ත තැනම රැස් කරන්න හිතුවේ නෑ. ඔන්න අවුල් වෙන ඊළඟ තැනෙක් තමයි ඕක. ජොබ් එකක් ගත්ත ගමන්ම එකතු කරන්න ගත්ත කියන්නකො, ගොඩාක් දේවල් මඟ හැරෙනවා යාට. ව්‍යාපාර පැත්තෙන් ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ලබල දුන්න උපදේශං, ඒ ව්‍යාපාර කරන කෙනෙකුට දුන්න උපදේශ තමයි බුදුරජාණන් වහන්සේ හැම ශේස්ත්‍රයකම යාළුව තියාගන්න කිව්වා. මෙන්න ඒකට හොඳම උදාහරණය, මෙයා දියෙන් වෙළඳාම් කරන අය, ගොඩින් වෙළඳාම් කරන අය යාළුවෝ විදිහට තියාගත්තා. තී යාළුවෝ විදිහට තියාගත්තේ සංග්‍රහ කළා. ඒ කාලේ උක්මැණි වතුරයිද සංග්‍රහ කිරීමට වියදම් යනවා. නමුත් ඒ වියදම වුණාට අනාගතේ ලොකු උපකාරයක් Tamanට ලැබෙනවා. ඒ නිසා ඊළඟට තමයි කෘතඥතාවය. Tamanට මෙතෙන්ට එන්න උදව් කළේ කවුද කියන එක මේ කොල්ලගේ මතකෙ තිබ්බා. කෘතඥතාවය. අද අපිට මොන ගහනවා, අද අපිට මොන ගහන අය අතරින් උපකාරයක් හරන් ජීවිතේ ගැට ගහ ගන්න අපි කියමු 100ක් ඉන්නවා කියලා, දෙන්නෙකුටවත් කෘතඥතාවය කෙලිහිගුණ නැහැ, මතක නැහැ. මේක මේ සමාජයට වෙච්ච විශාල අයහපතක්. මෙයා උත්සාහයෙන් වීරියෙන් ජීවිතේ ගොඩනගා ගත්ත එක කෘතඥතාවය නිසා මෙයාට ලැබිච්ච දානයත් එක බලමුද පොඩිද. එයා ඒ වෙනකොට එයාට කහවණු 10යි. නමුත් මේ සිටුතුමා 80 කෝටියකට වැඩිය ධනෙ තියෙන කෙනෙක්. එකම දියණිය මෙයාට විවාහ කරලා දුන්නා. එයා දන්නවා මෙයාට කෙලෙහි ගුණ තියෙනවා. මෙයාට වීරිය තියෙනවා. මෙයාට නුවණ තියෙනවා. මෙයාට කීකරුකම තියෙනවා. යම්කිසි කෙනෙක් කිව්වොත් ඒක මේක කරලා බලන්න උත්සාහය තියෙනවා. මීකුණක් පෙනලා කිව්වනේ මේක ප්‍රශ්නෙකට උත්තරයක් කියලා. මුළු ජීවිතේ වෙනස් කරන්නේ අර මීකුණ. දැන් අපි මීකුණකට අත ගහයිද? කෙලින්ම ඔටුන්න ගන්නයි බලන්න. කෙලින්ම ඔටුන්නට අත තියන්න බලනවා. මේ 80 කෝටියක් ධනයක් පාළඟ වැටුණා මීකුණකට අත ගැහුවට පස්සේ. ඒ නිසා පොඩි රස්සාවක් හරි ඉස්සෙල්ලා මොනව හරි දෙයක් කරන්න හරියන්නේ නැහැ කියලා තැන ඉන්නේ නැතුව අපි නොසිතන විදිහට අපේ ජීවිතේ ඉරණම, ගුණධර්ම, පින, වාසනාව ඔක්කොම කැකෑරිලා ඉද්දි සමහර වෙලාවට අපි යම් හිතන කලින් ප්‍රාර්ථනා කරපු තැනට යන්න පුළුවන් වේවි. නමුත් අත ගහන්න පොඩි තැනට ජීවිතේ අත්හරින්න නැතුව මට බෑ හරියන්නේ නැහැ, පොඩි පොඩි රස හරියන්නේ නැහැ අපිට කියලා එහෙම අහංකාරකමකින් ඉන්න එපා. අපරාධ ජීවිතේ ගෙවෙනවා. ඊළඟට තවත් හොඳ රස්සාවකට යන්න ඒ Tamanට කලින් රස්සාවල් කළා එක්ස්පීරියන්ස් එක නැති වෙනවා. ඊළඟට පළවෙනි රස්සාවේ ලොකු පඩි බලාපොරොත්තු වෙන්න එපා. පළවෙනි රස්සාව හැල්ලු කරන්න එපා. දැන් හිතුවනම් කහවණු 2000ක් අතට එනකොට අනේ සිටුතුමා මීකුණක් නේ පෙන්වෙන්නේ. මීකුණක් නේ පෙන්වෙන්නේ කියලා. මීකුණේ වටිනාකම කීයද? චූටි දෙයක්. නමුත් අතට ලැබිච්ච දේවල් කොච්චරද? ඉතින් ඒ නිසා මේ අර ඒ කරුණු කාරණා ගොඩාක් ඒ ගැන මට මේ මතක් වුණා. මේ ජාතක කතාව කියවගෙන යනකොට චුල්ලසීටි ජාතකේ මේ මූලිකම දෙයක් තමයි අර රස්සාවක් කරනකොට ඒ වියදම් කරන්න ඕන තැන්වලදී යා වියදම් කරන්න ඕන. ඊළඟට දැන් ඔය පිටරට දැන් මෙහි ඔය පොඩි රස්සාවක් කරන්න දැන් මිනිසුන්ගේ හිතේ අර සල්ලි කියන එකක් තියෙනවනේ. ඉතින් ඒක මනුස්සයගේ හිතෙන් අයින් කරන්න බෑ. නැත්තම් පිටරටවල් වල ගිහිල්ලා ඒ අසයට ඔය ලෙඩ්ඩු බලාගෙන මල මුත්‍ර අතපත ගාගෙන ඉන්න සමහර වෙලාවට තරුණ ළමයි පවා ඉන්නවා. ඉතින් මේ රටේ ලොකු පඩියක් එවනවා. එතකොට නමුත් මේ රටේ තියෙන පොඩි රස්සාවක් මේ අම්මලා තාත්තලාත් බලාගෙන කරන්න කිව්වොත් කක්කුසියක් හොදපන් කිව්වොත් මනුස්සෙක් කැමති වෙන්නේ. නමුත් පිට රටකට ගිහිලා කරන්න කිව්වොත් කරනවා. දැන් අපේ මිනිස්යන්ගේ ජීවිතේ බලන්නකෝ මේ හිතන ක්‍රමෙත් එක වෙනස් වෙන හැටි. ඊළඟ තමයි සමහර ධනෙ උපයන ක්‍රම. අතරමැදි රස්සාවල්. අතරමැදි රස්සාවල් මෙතන දිනු වෙන කෙනාගේ උපක්‍රමශීලී බව. හේතුව තවක් කෙනෙකුට අයහපතක් කළේ නැහැ. මේ මිනිස්සයා අයහපතක් කළේ නැහැ. එහෙම එන මිනිසුන්ගෙන් පොඩි මුදලක් තියාගෙන තමයි අර අය සම්බන්ධ කළේ. මං හිතන විදිහට එතන වෙළෙන්දු 500ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒතර කහවණු 2000ක් සුද්ධලාභේ ලැබුණා කියලා කියන්නේ එක වෙළෙන්දෙක්ගෙන් පොඩි මුදලක තමයි අතරමැදික් විදිහට අරන් තියෙන්නේ ඇයිට සම්බන්ධ කළා. තවම්ම ගිහිල්ලා ඒ බඩු ටික වෙන් කළා පවත් දීලා තියෙනවා කියනවා. ඉතින් ඒ නිසා
මෙයාගේ තිබ්බේ කපටි කම නෙවෙයි, මෙයා අත දිගෑල්ල වියදම් කරන කෙනෙක්, කෘතඥතාවය තියෙන කෙනෙක්. මෙයාගේ තියෙන වෙළඳ උපක්‍රම, වෙළඳ උපක්‍රම. ඉතින් වෙළඳාම කියන්නේ වෙනම එකක්නේ. ඉතින් ඒ නිසා මිනිසයාට අයහපතක් නොවන විදිහට වෙළඳ උපක්‍රම පාවිච්චි කරලා වීරියෙන් නැගීටින විදිහ තමයි ඔය කිව්වේ. ඊළඟට ජීවිතේ රස්සාවක් නැතුව, කිසිම දෙයක් හරියන්නේ නැතුව ඉන්න කෙනෙකුට උපදේශක් දුන්නේ පොඩි දෙයකට හරි අත ගහන්න කියලා. පලාකොල්ල නම් විකුණන්න පුළුවන් පලාකොල, ස්විප් එකක් නම් විකුණන්න පුළුවන් ස්විප් එකක්. එහෙම නැත්නම් පොඩි බිස්නස් එකක් නම් එළවලු ටිකක් විකුණ, පළතුරු ටිකක් නම් ඩිලිවරි කරන්න පුළුවන් එකක් නම්, බදාම ටිකක් අනන්න පුළුවන් එකක් නම්, එහෙම හරි මොනවා හරි දෙයක් කරන්න තමයි වමනාව මිනිස්සුන්ට දිනු වෙන්න තියෙන්නේ. රුවන්වැලි සෑය හදන්න විශාලම ධන පරිත්‍යාග කරපු මාතර අප්පුහාමි නැමැති උපාසකතුමා චූටි කාලේ, තරුණ කාලේ රස්සාවක් නැතු ඉන්නකොට එයා ගිහිල්ලා සුද්ධංගේ ගෙවල් ගෙදරකට ගිහිල්ලා කියලා, සුදු මහත්තයා මම මේ ගෙදර අතුපතු ගාගෙන ඉන්නද, අපේ අම්මලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා, අපිට කන්න ඩිංගිත්තුකුයි අම්මාට මොනවාරි දෙන්න තිබ්බකුත් ඇති කියලා, එහෙනම් ඔබ ගෙදර වැඩ කරගෙන හිටපංකව. ඊට පස්සේ ගෙදර අතුපතු ගාගෙන ඉන්නවා. මොන හම්බෙන්නේ මොකද්ද? ඒ මනුස්සයාට කන්න හම්බෙනවා, අම්මට කෑම ටිකක් ගෙනියන්න තියෙනවා. ඊට පස්සේ මෙයා විශ්වාසවන්තම සේවකයා බවට පත් වුණා. පත් වුණාට පස්සේ ඒ අතරේ සුදු මහත්තයාගේ නෝනාව හරි කවුරු හරි අම්මා හරි පිටරට අසනීප වුණා. මෙයා මොකද කළේ? ගොඩක් ආදරයට මෙයා මේ ගෙදර වලව්ව, ඉඩකඩන්, ධනය ඔක්කොම අර කොල්ලට ලියලා එයා රට ගියා. සුද්දා පහු ගියා. අක්කර රුවන්වැලි සෑයට විතරක් අක්කර 100ක් එයා හදිසි ධනෙ ඕනුනොත් කියලා ලියලා ලක්ෂ 5කට කිට්ටුව ධනයක්. ඒ කාලේ, ඒ කියන්නේ 1900 මුල් ගණන්වල 905 10 වගේ, ඒ කියන්නේ කෝටි සංඛ්‍යාත ධනයක් දුන්නා. මිනිස්සයාට පිනට ලැබුණා, පිනටත් අත්හැරියා. මිනිස්සයන්ගේ ජීවිත වෙනස් වෙන හැටි බලන්නකෝ. ඉතින් ඒකයි තින් ඔය ටිකක් මේ අඩහෝරාවේ කතා කළේ. ඒ නිසා වීරියවන්ත වෙන්න, පොඩි දෙයින් අත ගහන්න, ලොකු තැනකට යන්න. නිකන් ඔතෑණි වෙලා ඔහි වැටිලා හරහා වැටිලා ඉන්න එපා. ජීවිතේ ප්‍රශ්න වලට අපි උත්තරයක් හොයාගමු.